අයිබූුවන් ආද්‍රණීය චුටිදුවේ පුතේ පිළි අන්ඳල අධ්‍යාපන කලාපේ යූටියුබ ගෘරතුමේ චැනලයෙන් ගොයාලහමෝටේන මම ගුරූපදේශක සුනේත්‍රා බේසිංක. අදදවසහි මම මේ පාඩ මරකිනෙන්නේ පළමින් ශ්‍රීණය සහ දෙමිනිස්ශ්‍රේණයේ පුංචිම පුංචි ආද්‍රණීය දූලපුතාලටයි. මොහොමහො දැයි. පංච දූලපුතාල කැමතිනේද සින්දුවහන්න එහෙමනං ඔන්න ඔගුල්ලන්ගේ යාළුවෙක් ඉදිරිපත් කරන සිින්දුවක් මං ඔගුලන්ට ගෙනෙනවා. හොඳින් අහගෙන ඉන්නකෝ මාලෙ 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 මට්ටම ගෙන මාලමාල් කරට දමා බලන මාල සාධයකට ඔහොම හොඳයි අපූරුයි යාළුව ලස්සන්ද ගීතේ ගායනා කළ පුජි දූලපුතාලත් ආසයිනෙන් ගීතේ ගායනා කරන්න ඔන්න එහෙනම් මම ගීතය ගොලන්ට පේන්න ඉදිරිපත් කරනවා. පුංචි දූලපුතාලත් යාළුවත් එක්ක නැවත ගායනා කරන්න බලන්න. ආලමාවාමා මටටේ. දයකට ඔබිනමාල තාලතාල තාලතාල තාලයකට තබනපාද නාදනාද නාදනාද නාදයකට තබමුතාල ඔවු හැමෝම හොඳට කියව්වා එහෙමනම් දැන් අපි නැවතත් ඒ ගීතේ පිළිපඳම ඉගැන ගනිමු බලන්න දැගි ගීදය කියවනවා චතිපුතාලත් හොදට හගෙනන්නකෝ. மால 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 மட்டமගெனா மால மால කරට தமா பல்லන්න மால සාதயකට ஒබன மால තාலதால தால தாலயකට தබන பாාது. නාද නාද නාදනාද. නාදයකට තබමු තාල. අහගෙන හිටියද ඕ! බලන්නකුපුතේ මම් මේ කියවපු ගීතයේ තියෙනවා නේද විශේෂයක්. ගොඩක් අවස්ථාවල එකම ශබ්දය අපිට ඇහෙනවා. බලන්නොකු මෙෙන්න්න මේ වචනතික මාල තාල. නාද අයහගනින්න මාල තා නාද. ඕහ පුංචු අලට හෙනවද මේ වච්චනවල මුලින් ශබ්දයක් එෙනවනේ ශබ්දය මොහොමද කියලා. මා තානා මාල මා තා තා නාදනා ඇහෙනවද. ආශබ්දයක් අපිට එහෙනවා. ඔවු! අන්න ඒ ආශබ්දයට අදාළ ආ අකුර තමයි මේ තියෙන්නේ. පුදාලට පේනවද මේ ආ අකුරේ රතුපාටින් කොටසක් ඇතුළත් කරල තියෙනවා. අන්න ඒක තමා වෙනත් අකුරක ආශබ්දය ගන්නකොට අපි එකතු කරන කොට්ටස. අප ඒ ආශබ්දයට අදාළව එකතු කරන කොටස හඳුන් වන්නේ ඇලපිල්ල කියලා. මේ තියෙන්නේ ඇලපිල්ල. එතකොට්ට අපිට අකුරකට ආශබ්දය ගන්නඔන්නං ඒ අකුර ඉතිරෙන් අපි ඇලපිල්ල යොදනවා. මේ බලන්නකො මං අපි කලින් කියෝපපු කවිය වචන ටිකක් අලන්තියනවයි. හඳින් කියවන්නක ඒ කවිඒ වචනවල රතු පාඩිං ොදල තියෙන්නේ ඇලපිල්ල. මාල. සාධ තාල නාද පාද හොඳයි ඇල පිල්ල අබනගත්තන්නේ දැන් අපි නැවත බලමු ඒ ඒ අකුරු වලට ඇල පිල්ල යෙදුනහම ශක්්ද කරන්න කොහොමද කියලා ඔබට පේනවා දැන් මේ අකුරු ක්‍රකීපයකට ඇල පිල්ල යොදලා තියෙනවා ඒ ඒ අකුර පාටිම්ම තමයි මෙතන ඇලපිල්ල යොදලා තියෙන්නේ අපක් ශබද කරලා කියව බලන්න පලවෙෙන පෙලිය පලා දෙවැනි පෙළියනාකාවා තුමනි පෙළේ ලිම ර akuරට ඇල පල්ල දාලා එතකොට කියන්නේ ර ඟ akuරතාඟ පේළියතා ගාජ අන්තිමපේලිය සා හා මා බොහොම හොඳයි. පුතර නැවත කියවන්න කො බලන්න අකුරෙන් අකුර ඔහු දැංපුතාලට අකුරකට ඇලපිල්ලාවාම ශබ්ද කරන්නේ කොහොමද කියන එක පොඳින්ම තේරෙනවා. අපි තවත් වචනටකක් ඇලපිල්ල ඇදිල තියෙන. දැම්බලන්න මෙතන පලවෙනි පේලිය පාර මාල පාද පාලම එතන වචන හතරක් තියෙනවා ඒ වචන හතරෙම මුල්ල තමයි ආශබ්දයන්නේ එ නිසා මුලා කුරට ඇලපිල්ල යෙදිලා තියෙනවා. ඒ වගේම දෙවැනි පේලිය බලන්න නලාව කතාාව ජටාව. පානාව අපි මේ දන්න දේවල්. එතකොට ඒ වච්චනවලනං ආශබ්දේදිලා තියෙන්නේ වච්චනයේ දෙවනිියකුරට. මැදාකුරු තමයි ඇලපිල්ලැවිල්ල තියෙන්නේ. තුන් එනි පෙලී බලන්නකෝ තාරවා හාවා! එතන වච්චන දෙකේම හැම කුරකටම ආශබ්දය එරනිසා හැම කොරකටම ඇලපිල්ල යොද්දල තියෙනවා. එතකොට මේ අනුව අපිට තේරෙනවා. වචනයක ආශබ්දේන තැනට තමයි ඇලපිල්ලෙෙන්න්නේ ඒක ඒ වචන මුල්ලටය දෙන්නත් පුළුවන් ආශබ්දේ මැදටේෙනවනං ැදකට ඇලපිල්ලක් එන්නත් පුළුවන් වචනය ඔක්කොටම ආශබ්දේනවනං ඇලපිලි හැමාකුරටමය දෙන්න පුළුවන්. එහෙමනං ඇලපිල්ලේදන තැන් ගැනත් අපි දැන්ක් හඳුන ගත්තා. ඒ වගේම අපි ඇලපිල්ලේදනු වචන සහිත වාක්‍ය කීපයක් කියවමු බලන්න මේ වාක්‍ය මාත් සමඟ කියවන්න, ආරවා පාරට ආවා හාවා කාලා ආවා மாමා නාලා ආවා මාලා මාලදාලා ඕ මේ වා්‍යවලන් ඒඒ වච්චනවල ඇල්ලිපිල්ලි දුුණ දැංදූල පුතාලට පේනම ඇති. ඔහුපුංචිතුවේපුත්තේ, ඔබට දැන් අකරකට ඇලපිල්ලා වහම ඒක කියවන ආකාරය බොහොම හොඳින් පැහැදිලි වන්නට ඇති ඒවගේම වච්චනවල ඇලපිල්ලා පුතැන් කියවන්නේ කොහොමද කියන ආකාරයත් පැහැදිලිවෙන්න ඇති. එහෙමනං අපි මීළඟට පලමු ඇලපිල්ල නිවැරදිවම ලියන්නේ කොහොමද කියලා. අපි ආ ශබ්දය අඳුන ගත්තා ආ අකුර ඔබ දුටුව ආ අක්කුර ඇලපිල්ලක් තිබෙනවා. දැං අපපි බලමු පස්රූල් අතර ආ අකුර කොහොමදලියන්න කියලා එත්තනෑල පිල්ල යොදධනවා හොඳින් බලන්නකෝ. ඕපුංචි දුලපුතලට පෙනෙන්න්නට ඇති ආ අක්කුරේ ඇල පිල්ල ලිව්වෙ අපි පස්රූලේ නිල්පාට රූල් තුනෙෙන් පළවෙනි නිල්රූඩනෙවෙයි දෙවැනි හා තුම්වෙන නිල්රූල අතර බව. එතිෙන්දී ඇලපිල්ලාකුරට ගෑවෙන්නේෙ නැහැ දෙවනිසාහ තුම්වෙන නිල්රූල් දෙකේ ගයවෙන පරිදි තමයි අපි ඇලපිල්ල යොදන්නේ ඕපුංචිදදු ඒපුත්තේ. ීළඟට අපි උත්සහගනිමු ඇලපිල්ල ලියන්න මේතියෙන්නේ පස්රූඩ ඇලපිල්ල ලියපු අවස්ථා කීපයක් බලන්නකෝ ඇලපිල්ල ලියලතියෙන්නේ නිල්පාට රූල් තුනගත්තහම දෙවනිහා තුංගෙන නිල්ලූල අත්‍ර තමයි ඒ කියන්නේ අක්කුරට වඩා පොඩියට තමයි අපි ඇලපිල්ල ලියන්නේ. පුංචාල තුත්සහගන්නකෝ මේ ීಲ ති ന ുரோോളට ඇല പി್ലയോ න්න ಉදාහරණே බලාගෙන ෙපුතේ පස්රූල් පුතේ ඇල පිල්ලේ දනු වචනලිවීම හොඳින් පුහුණුනාට පස්සේ පුංචි දූලගුතාලට පුළුවන් තනිරූල අත්තරේ ඇල පිල්ලේදෙනනු වචන ලියන්න. මේ බලන්න මේ තියෙන්නේ තනිරූල් අතර ඇලපිල්ලේතුනු වචනලියපු අවස්ථාව. මෙහි ඇල පිල්ල හැමවිලේම පටන් අරන්තියෙන්නේ තනිරූල් දෙක දෙකේ ඉහලරූලට මදක් පහලින්. ඉහලරූලට මදක් පහලින් පට අරං පහල රූල දක්වා ඇල පිල්ල ලියනවා කිසිම අවස්ථාව කපියල පිල්ලා කුරට ගෑවෙන සේලියන්නේ නෑ හොඳින් මතක තබාගන්න ඇල පිල්ලා කුරට වඩා කුඩාය කියන එක. එහමනම් පුංචි දුල පුතා ලගත්තතා නිරූල්ල අභ්‍යාසපොතේ මේ වච්චන ටිකාත් හොඳින් බලාගෙන නිවරදිෝම ලියන්න්න උත්සාහගන්නකෝ. ඔෞුදුවේ පපුතේ. බට දැං ඇල පිල්ලේදනු වච්චන හොඳින් කියවන්න ඇල්ල පිල්ලේදනු වච්චන සහිත වැැකි කියවන්න ඒවා පාශරූල් අතරලියන්න ඒ වගේ මතානිරූල් පොතේලියන්න දැනුමාක්ලෑැබෙන්න්නට ඇති. දැනුම තවත් වැඩිකරගන්න මේ පාඩම මුලයිඳං නැවත නැවත සවන්දීලා තවත්තුරටත් ඔබේ දැනුම වැඩිකරගන්න. එහෙමනංු දවස පාඩමමිතරින් අවසංකරනවා නැවතත් පුංච දූලපුතා ලත් එෙක්ක වෙනත් පාඩමකින් හමුවෙන තුරු පුංචි ඔබට ආයුVෝ1න්.